ही रुसिया ये विशेषांक है। වයසවෘතිත හතරක දරියක් මද්‍රව්‍ය භාවිත කරන මෙම දර්ශන WhatsApp සමාජ ජාලය හරහා හුවමාරු කිරීමට සංවිධානාත්මක පිරිසක් පසුගිය දිනවල කටයුතු කර තිබුණා. මීලා දීපා. මීපා. වැදිනවත් තහන උඹේ ඉඳගෙන. කිසිදු දෙමාපියෙකු විශ්වාස නොකරන තරමට බරපතල මෙම සිදුවීමට සම්බන්ධ දැරිය මාතර වැලිගම ප්‍රදේශයේ පදිංචි පාසල් ශිෂ්‍යාවක් බවයි මාතර කොට්ටාස ළමහා කාන්තා කාර්යංශය සිදු කළ විමර්ශනීයදී හෙළිවුණේ. එන්ව අදාළ දැරිය කඩිනමින් පොලිස් බහරයටගෙන සිදු කළ ප්‍රශ්න කිරීමවලදී හෙළිවැත්තේ නිවසට පැමිණෙන වැඩිහිටියෙකු විසින් ඇයට මද්‍රව්‍ය ලබා දී ඇති බවයි. අදාළ වැඩිහිටියා වයස වෘදු 56ක පුද්ගලයෙකු වන අතර ඔහු අවස්ථා කිහිපයකදී මද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් පොලිස් අතරංගුරකත් අයෙකු බවත් විමර්ශනවලදී හෙළිවුණා. දැරිය මද්‍රව්‍ය භාවිත කරන වීඩියෝ දර්ශන පෙන්වා ඇගේ යෙහෙළියන්ද මද්‍රව්‍ය පානයට හුරු කිරීමටයි අදාළ පුද්ගලයා සැලසුම් කර ඇත්තේ. මාතර කොට්ටාස බහර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන හිරත් මහතාගේ අධීක්ෂණය මත මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කෙරුණා. දැන් ඔයාගේ වීඩියෝ එකක් එළියට ගියා දන්නවද ඒක? මොන්නේ ඩ්‍රෝන් එකක් ගහන ගමන් හරි සුපානෝ දැන්. එයා ඒ වීඩියෝ එකේ මාව බය කරලා එයාට මොන්ඩට එයා හදලා වෙන්න ගන්න. මෙම දරියට මද්‍රව්‍ය ලබා දුන් පුද්ගලයා ඇයව ගණිකා ජාවාරමේ යෙදවීම සඳහා කොළඹට පැමිණෙන ලෙස ඇයට දැනුම් දුන්නේ මෙලෙසයි. මාතර කොට්ටාස ළමහා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනි වරුණී බෝගහවත්ත මහත්මියතුළු විමර්ශන කණ්ඩායමක් කොළඹට පැමිණ අදාළ පුද්ගලයා අතරංගුර ගැනීමට මෙලෙස කටයුතු කළා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙවන විට සැකකරුවන් 5 දෙනෙකු අතරංගුරගෙන මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා. මෙම සිදුවීම හරහා නැවත නැවතත් ඉස්මතු වන්නේ දෙමාපිය අවධානය ගිලිහින අවස්ථාවකදී තරුණ දරුවන් මද්‍රව්‍ය ඇතුළු විවිධ අපචාර සඳහා යොමු වීමට ඇති අවධානමේ පරපතලකමයි. නව යවුන් දරුවන් එම අපරාධවල ගොදුරක් නොවී රැකබලා ගැනීමට දෙමාපියන් ලෙස ඔබට ඇත්තේ පැහැර හැරිය නොහැකි වගකීමක් බවද අප තරයේ සිහිපත් කරනවා. රටක සෞඛ්‍ය සුරක්ෂිතභාවය නැත්නම් ජාතික ආරක්ෂාවක් නොමැති බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මිරිහාන ප්‍රදේශයේ පැවති තරුණ හමුවකට එක් වෙමින්. රටක සෞඛ්‍ය සුරක්ෂිතභාවය නැත්නම් ජාතික ආරක්ෂාවක් නැහැ. දැන් අද අපේ සුරක්ෂිතභාවය ගැන විශාල ප්‍රශ්නයක් තියෙනවා. ආණ්ඩුවට ඒක අමතක වෙලාද? ඉන්දියාවට ස්තුතිවන්ත වෙන්න, චීනයට ස්තුතිවන්ත වෙන්න දැනට එන්නත් ලක්ෂ 8ක් ලැබිලා තියෙනවා. දැන් පළමුවෙන්ම සෞඛ්‍ය අංශයට දෙන්නේ ඒක හරි. ඔයාගේ වයස කීයද? හා 20. 80ක් වෙනකම් විතර ජීවත් වෙයි නේද අඩුවන්. හෙල්මට් එක දාගෙන ගියොත්. ඉතින් ඊළඟ අවුරුදු 60 හැදෙන වෛරස් මොනවාද? මීට වඩා අමාරු එකක් හැදෙයිද? අපි එතෙන්ට ලෑස්ති වෙන්න ඕනේ. ඒකට සූදානම් වෙන මේ වෛරසය නැති කරනකොට අනාගතේන වෛරස් යුද්ධෙටම අපි ලෑස්ති වෙන්න ඕනේ. ඒකයි ජාතික ආරක්ෂාව කියන්නේ අද. ඔයගොල්ලෝ දන්නවද නැගෙනහිර පරයන්තේ වැඩි ඉවර කළා නැහැ කියලා? පළවෙනි අදීරේ තමයි පරයන්තේ තියෙන්නේ. දෙවෙනි අදීරේට පරයන්තේ හදන්න ඕනේ. ඒක හදන්න ඩොලර් මිලියන 500ක් ඕනේ. එතකොට මේකට ක්‍රේන් ඔක්කොම ගන්න තව ඩොලර් මිලියන 150ක් ඕනේ. තීරණය කරා අපි මේ පරයන්තේ අයිතිය ආණ්ඩුවේ. ඒක කාටවත් ගලවගෙන යන්න බෑ. පරයන්ත ක්‍රියා කිරීමේ සමාගමක් ඇති කරන්න. අඩානි සමාගම තමයි දාන්නේ. අඩානි තමයි කේරළ වරායක් කරන්නේ. චන්දයාවෙන් නිසා ඉතුරු ටික අපි කිව්වා ඔයගොල්ලන්ට අලුත් ආණ්ඩුවට කතා කරලා තවත් ඔය කොන්දේසි මාරු කරන්න ඕන නම් කරන්න කියලා. මම මොනා කරන්නේ මොකද? ඕක උනේ දේශපාලනයෙන් ඡන්ද ගන්න කියලා අපි මේක විකුණනවා කියලා කෑ ගැහුවා. දැන් ආපෝ ගින් කියන්න බෑ විකුණන්නේ නැහැ කියලා. ඒගොල්ලෝ එතෙන්ට හිරු වුණා නම් මම මොනා කරන්නේ? මට ඒකෙන් බේරෙන්න බෑ. දැන් රටවටා හිරෝ. රටවටා හිරෝ. බලංගොඩ කල්තොට වලවේගඟ ආශ්‍රිත ශේෂ්ත්‍ර චාරිකාවක නිරත වූ බලංගොඩ තැන්න විදුහලේ පාසල් සිසුවියන් පිරිසක් කල්තොට බටකොළ ඇල්ලේ දිනාමින් සිටියේදී දියේ ගිලි 16 හැවිරිදි සිසුවියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මේ අදාළ සිසුවිය දිනාමින් සිටියේදී ලබාගත් වීඩියෝ දර්ශනයක්. වීඩියෝ එක ගන්න. ජායල ඒකල ගුවන් හමුදා කඳවුර අසලදී ජායල සිට මිනුවන්ගොඩ දෙසට ධාවනය වූ මෝටර රථයක් මාර්ගයේ නිවතට ලිස්සා ගොස් තාපයක ගැටීමෙන් සිදු වූ අනතුරකින් මෝටර රථයේ ගමන්ගත් පුද්ගලයන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මේ අතර පුණ්ඩලුවේ තවලන්තැන්න ප්‍රධාන මාර්ගයේ අධික වේගයෙන් ධාවනය වූ යතුරු පැදියක් ටිපර් රථයක ගැටීමෙන් තරුණයන් 2 දෙනෙකු එම ස්ථානයේම ජීවිතක්ෂයට පත් වුණා. මේ ඔවුන් එම යතුරු පැදි අධික වේගයෙන් ධාවනය කර තිබූ ආකාරයයි.
සිය බෑගේ මත්කුඩු සංගවා සිටි යාචකයෙකුට අගලවත්ත පොලිසිය අසලදී පොලිස් නිලධාරීන් පහර දෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය සංසරණය වෙනවා. ලබන මාර්තු මාස 31 වනදා සිට තනි භාවිත සහ කෙටි කාලීන ප්ලාස්ටික් භාවිතය තහනම් කර තිබෙනවා. ඒ අනුව ශුද්ධ පරිමාව මිලිලීටර් 20ට අඩු, ශුද්ධ බර ග්‍රෑම් 20ට සමාන හෝ ඊට අඩු ශෂේ පැකට්, පිහිනුම් තටාකවල භාවිත කරන සෙල්ලම් බඩු, ජල ක්‍රීඩා උපකරණ හැර සුළං පුරවන සෙල්ලම් බඩු මෙන්ම ප්ලාස්ටික් කූර සහිත කොටන් බඩ්ස්ද එදින සිට තහනම් කිරීමට නියමිතයි. මෙසුදානම සමුගෙන යන්නට පැත්ත නොගත් ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් අහුරු කර ගන්නට තිරේ දිස්වන පරිදි හිරු SMS ප්‍රති සේවාව ඔබේ ජංගම දුරකථන ජාලයට අනුව සක්‍රිය කර ගන්න. අපි යලි හමුවන්නේ අද රාත්‍රී 9:55ට. I1